කෙටි වෙලාවක් තියෙන හින්දා අලුතෙන්ම වන්නකෝ මෙතඩ් එකට එන්ට වෙන කට්ටියට ওই මෙතඩ් එක පොඩ්ඩක් අපි කියලා දෙමුකෝ ડોක්ටර්. හොඳයි වන්නකු මෙතඩ් එක කියන්නේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරන්න තමයි අපි ඔයගොල්ලන්ට කියන්නේ. පළවෙනි එක තමයි රෑ 10ට කලින් නිදාගන්න කියන එක. රෑ 10ට කලින් නිදාගන්න කීතාවම වැදගත් බරාඩු කරගන්න දිවැඩියාව සනීප කරගන්න සහ අපේ නිරෝගීකමට ආහාරයට වඩා එක වැදගත්. අපිට කන්නේ නැතුව ඉන්න පුළුවන් සාමාන්‍යයෙන් මාසයක් විතර අපිට මුකුත් කන්නේ නැතුව ඉන්න පුළුවන් වතුර විතරක් පීලා. කොච්චර කල් කන්නේ නැතුව ඉන්න පුළුවන්ද අපිට ඇත්තටම? මං ඒ ගැන මම නම් දවස් දෙකක් විතර කන්නේ නැතුව ඉඳලා තියෙනවා. හරි. මේවයි ලෝක වාර්තාව තියෙන්නේ දවස් 298ක්. නොකා. යස්. හරි. ඒ කිලෝ 100 ගානක් ඒ මනුස්සයා බර අඩු කරගෙන තියෙනවා. කිලෝ 240 කට කොහෙද හිටිය ඇංගුස් බාබරි කියලා ඔයගලන්ට සර්ච් කරලා බලන්න පුළුවන් ලෝක වාර්තාව තියෙන්නේ 1960 ගණන් වල කරලා තියෙන්නේ. හැබැයි 1960 මේ වාර්තාව අතීතවල තියෙනවා මොකද මේ රෙකෝඩ් එක බ්‍රේක් කරන්න කියලා මැරෙයි කියලා. ඉතින් ඇංගුස් බාබරි දවස් 290 ගානක් සෝරි 390 ගානක් ඉඳලා තියෙනවා අවුරුද්දකට වැඩි කාලයක්. ඉතින් එතකොට වතුර බිබි වතුර වතුර සහ සමහර සුප්පාගේ මොන හරි බොන්නේ සුප්පාගේ මොන හරි අලමුත් ආහාර අරගෙන නැහැ. ඒ කියන්නේ මේ විටමින්ස් වර්ගය අරන් තිබුණා. ඉතින් අපිට මේ නමුත් නිදා ගන්න නැතුව එහෙම ඉන්න බෑ. මට මතකයි දවස් 7ක් හරි ඔය පිකේටි කාලෙකින් අපිට ආපහු නිදා ගන්න අවශ්‍ය වෙනවා. එතකොට වැඩියෙන් වැඩගත් නිදා ගන්න එක. මේ කන බොන දේවල් පැත්තකට දාලා කරන්න පුළුවන් ලේසිම ටික මම කියන්නේ. රෑ 10ට කලින් නිදා ගන්න පළවෙනි එක මයිගාවට එන හැම බර කිලෝ 0 වඩා බර වැඩි කෙනෙක්ගේ මැහුවාම ડોක්ටර් අනේ 12ට දෙකට විතර වෙනවා මේ මම නිදා ගන්නකොට. ඇයි මොකද කරන්නේ? නිකන් ඉතින් ඔය ෆෝන් එකේ චිත්‍රපටි බල බල ඉන්නවා, Netflix බලනවා, Facebook යනවා, ඔය වගේ තමයි උත්තර. 10ට කලින් අනිවාර්යෙන් නිදා ගන්න, වෙලාවක් නැත්නම් වෙලාවක් හදා ගන්න. මොකද මේක this ජීවිතය සහ මරණය අතර කතන්දරයක්. හරි ඊට පස්සේ ඒක ලේසි. ඊට පස්සේ රැට පුළුවන් තරම් ඉරයිලිය තියෙන වෙලාවේ කන්න බලන්න. يعني බින් කලවර වැටෙන්න කලින් රෑ කෑම වෙල ගන්න බලන්න. ඊට පස්සේ මුකුත් නොකෙල ඉන්න වතුර විතරක් බොන්න. එතකොට ඊගාව කාරණාව තමයි උදේ නැගිට ගමන් කිරි තේකයි බිස්කට් එකයි බොන එක නවත්තන්න. හරි? අපේ ඇඟේ බර අඩු වෙන හොඳටම බර අඩු වෙන වෙලාව තමයි ඒක උදේ පාන්දර. ඒ හින්දා එන්නේ එක නවත්තන්න. ඊට පස්සේ අනිත් වැදගත් කාරණාව අතරින් පතර දවස් 30 ප්‍රධාන ආහාර වේල තුන ගන්න. ඒ ප්‍රධාන ආහාර වේල තුනට අමතරව අතරින් පතර කණ එක නවත්තන්න. ප්‍රධාන ආහාර වේල තුන විතරක් ගන්න. අතරින් පතර බොන්න මොන්න කහට කෝපි බෙරිමල් වතුර වගේ දේවල් සීනි හකුරු පැණි වගේ දේවල් නැතුව ගන්න. එතකොට කොළ කැඳ උකට අයිති වෙන්නේ නැහැ. කොළ කැඳ ප්‍රධාන ආහාරයක් විදිහට තමයි අයිති වෙන්නේ. කොළ කැඳ බොන්න බෑ. හරි. එතකොට කොළ කැඳ ඕන නම් උදේ ආහාර වේලත් එක්ක ගන්න පුළුවන්. එතකොට අතරමැද කෑම 10ට කලින් නිදා ගන්න. හතර කලින් රෑ කලවර වෙන කලින් කාලි ඉවර කරන්න. ප්‍රධාන ආහාර වේල තුන හෝ දෙක විතරක් ගන්න. අතරමැදට අනම්මනම් කන්න එපා. ඊට පස්සේ හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ගේ ආච්චි හරි සීය හරි අවුරුදු 200කට කලින් කාපු නැති කිසිම දෙයක් කන්න එපා. අවුරුදු 200කට කලින්. 200කට කලින්. අපි පරිප්පු කන්න පටන් අරගන්නත් ડોක්ටර් අවුරුදු 90ක් වගේ වෙන්නේ. පරිප්පුත් අපේ ස්වභාවික ආහාරය නෙමෙයි. මිනිස්සුන්ට කන්න තියෙන හොඳම ආහාර වේල තමයි කොහෙද ඕස්ට්‍රේලියාව ඇපල් වත් ස්විස්තරලන්ත චීස් වත් නෙමෙයි අපේ මේ පුළුවන් තරම් ළඟින් හොයාගන්න ආහාර තමයි අපි ගන්න ඕනේ. අතන නුවරඑළියේ තියෙන පළතුරු වලට වඩා ඕගොල්ලන්ගේ ගෙවත්තේ වලගා ගන්න. ඒ කියන්නේ අපි ජාන සැකසීලා තියෙන එකට. අපි දැන් ඔලිව් තෙල් ගන්නවා පොල් තෙල් වෙනුවට. ඔලිව් තෙල් අපි කවදාකවත් කාලා නැහැ. ඒක අපේ රටේ තියෙන ගහක් නෙමෙයි. ඒකට අපි ජානයකට සැකසීලා නැහැ. එතකොට ඔලිව් තෙල් හොඳයි ඉතාලියේ ආයෙත්. පොල් තෙල් හොඳයි අපිට. right? ඒ නිසා අපිට තියෙන හොඳම ආහාරය තමයි මේ තෙල් ගන්නවා නම් හොඳම ආහාරය තමයි පොල් තෙල්. ඊගාවට දැන් ඊට කිව්වා ඊට පස්සේ ඔය අවුරුදු 200කට කලින් කාපු නැති දේවල් කිසි දෙයක් කන්න එපා කවම ඒකටයි තියෙනවා සීනි පාම් පිටි සහ ඔය දෙක එකතු කරලා හදපු කෑම. ඔව් සීනි ඒ කාලේ තිබුණෙත් නැහැ පාම් පිටි තිබුණෙත් නැහැ. තිබුණෙත් නැහැ. සුද්ධ ආවට පස්සෙ තමයි ඔය ටික ගන්න. ඔක්කොම. එතකොට සීනි පාම් පිටි දැන් වෙන්න පුළුවන් තියෙන හොඳම හැකියාව තමයි ඔයගොල්ලෝ මොනවා හරි කන්න ආස දෙයක් තියෙනවා නම් අයිස්ක්‍රීම්, චොක්ලට්, බිස්කට්, කේක් සියල්ලම සීනි සහ පාම් පිටි එකතු කරලා හදපු කෑම. හරි. මේ උඩ තමයි ෆුඩ් ඉන්ඩස්ට්‍රි එක දුවන්නේ. මම මේ පණිවිඩය කියන්න ඕනේ. ඕගොල්ලෝ නිකන් මනසින් කල්පනා කරලා බලන්න සීනි පාම් පිටි දෙක සුපර් මාකට් අයින් කළොත් අපිට අතුරුදහන් කරන්න පුළුවන් නමුත් සුපර් මාකට් වල විකුණන්න දෙයක් නැහැ. ෆුඩ් සී මේ හොටෙල්ස් වල විකුණන්න දෙයක් නැහැ. right? අනිත් එක තමයි ඕගොල්ලෝ සීනි පාම් පිටි ඕලන් කැම්පිගානෙන් අයින් කරොත් ලංකාවේ ස්පීතාල වලින් භාගයක් වහන්න පුළුවන්.
අපි ඔක්කොම මැරෙන්නේ මේ ආහාර මේ කෑම ජාති දෙක හින්දා. හරි. ඒක හරි සරලයි. වන්නකු මෙතඩ් කියලා ඔය ටික විතරක් කළත් මට හොඳටම ඇති. හරි. ඇඩ්වාන්ස් ඒවා තව පොඩ්ඩක් එහාට. හරි. මේක තමයි පටන් ගන්න. පළවෙනි එක 10ට කලින් නිදා ගන්න. රෑ කළුවර වැටෙන්න කලින් කන්න. ඊගාවට ප්‍රධාන ආහාර වේ ටික විතරක් ගන්න. අතර මෙතර නම් මම කන්න එපා. සීනි අවුරුදු 200කට කලින් ඕගොල්ලන්ගේ ආච්චි හරි 100 හරි දන්නේ නැති කෑමක් කන්න එපා. සීනි පාන් පිටි අනිත් එක කිරි. කිරි එළවලු තෙල් වර්ග sunflower oil corn oil vegetable oil මේ අවුරුදු 60කින් මෙහා ආවේ. ඊට පස්සේ මාගරින් බටරුයි මාගරින් කියන්නේ දෙකක්. හරි. දැන් අපි බටර් කියන්නේ බටර් මාගරින් කියන්නේ මාගරින් ඔයගොල්ලන්ට ලේබල් එක බලන්න පුළුවන්. අන්තිමට ප්‍රොසෙස් ෆුඩ් සකස් කරපු ලද ආහාර වර්ග පැකට් කරපු ආහාර වර්ග එක්ස්පයරි ඩේට් එක දවස් 5කට එහා තියෙන කෑම ජාති. ඊට පස්සේ ඔය ටික ඊට පස්සේ මොනවා හරි කෑම ජාතියක් විටමින් A D K E B 12 වලින් සප්ලිමන්ට් කරලා තියෙනවා නම් ඒවා කන්න එපා. ඒ කියන්නේ ඒක ආහාරයක් නෙමෙයි. හොඳ ආහාරයක් නම් ওই විටමින් වර්ග තියෙනවා. ඒව නැති ආහාර ස්වභාවික ආහාර නෑ. ඒවට දාලා තියෙන්නේ මේකේ මොකක් හරි හොරයක් තියෙනවා. මේකේ ආහාරය හොඳ ආහාරයක් පෝෂණදායක ආහාරයක් නෑ. ඒක ඇම. උගුලක්. හරි. ඒතර ওই ටික ඊට පස්සේ උදරින් එහාට උදේ කෑමේට 9:10 විතරකල් පොඩ්ඩක් පරක්කව ගන්න. රෑ කෑමේට වෙලා ආසන ගන්න. ගන්නකොට ආහාර පිඟානේ අපිට කාබෝහයිඩ්‍රේට් ඇත්තම කියනවා නම් මිනිස්සුන්ට කාබෝහයිඩ්‍රේට් ඕනේ නැහැ. 1 ග්‍රෑම් එකක්වත් මිලිග්‍රෑම් එකක්වත් ඕනේ නැහැ. රයිට්. එතකොට ඇයි එහෙම කියන්නේ? පිටින් ගන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය කරන ග්ලූකෝස්, කාබෝහයිඩ්‍රේට් සියල්ල කාබෝහයිඩ්‍රේට් ඔක්කොම ග්ලූකෝස් වල තමයි අපි පාවිච්චි කරන්නේ ශරීරය ඇතුලේ. එතකොට මේ ග්ලූකෝස් අපිට ඕනි කරන ටික ඔක්කොම නිෂ්පාදනය කිරීමේ හැකියාව අපේ අක්මාවට තියෙනවා. දැන් අපි බය වෙනවා දැන් උදේට කෑවෙනොත් අපි හයිපෝග්ලයිසීමික් වෙලා මැරෙයි කියලා සීන් නැතුව. එහෙම වෙන්නේ නැහැ. උදේ පාන්දර මේ මේකත් ඉවලුෂන් තමයි. උදේ පාන්දර අපිට පරිණාමයේ කතන්දරයක්. ඉස්සර ගල් ගුහාවල් වල ෆ්‍රිජ් තිබුණේ නැහැ. හන්දියක් හන්දියක් ගානේ කොත්තු කඩ තිබුණේ නැහැ. ඒක නිසා උදේ පාන්දර නැගිටලා මුකුත් නැහැ නේ කන්නේ. ඒතකොට දඩේම යන්න ඕනේ. ඒතකොට දඩේම යන්න අවශ්‍ය කරන ශක්තිය ලබා ගන්න අපේ අක්මාව හැඩ ගැහුණා උදේ පාන්දර සීනි ප්‍රමාණයක් හදලා මේ රුධිරයට මුදා හරින්නේ. ඒකෙන් තමයි උදේ පාන්දර නැගිටලා දඩේමේ ගියේ. දැන් මේක අපි වීඩියෝ කරන්නේ උදේ 10ට. තාම මං ඊයේ රෑ කෑවට පස්සේ තාම කාල නැහැ. මගේ ගෝලෙ හැමතරම ඉන්නවා. එතකොට අපිට දැන් ඔය සීඩි ලෝඩ් එක උඩට අපි උදේට කියලා කිරිතේ එකයි බිස්කට් එකයි ඊට පස්සේ අලිබත් ගොඩකුයි දේශීය ආහාර කියලාත් අපි ඉතින් ඒ දේශීය ආහාර වල කාබෝහයිඩ්‍රේට් විතරයි තියෙන්නේ. කඩල කව්පි මුං ඇට ඔය ඔක්කොම කාබෝහයිඩ්‍රේට්. ඉතින් එතකොට අර සීනි ලෝඩ් එක උඩින් තව සීනි ලෝඩ් එකක් වෙනවා. සීනි වැඩි වෙනවා. එතකොට මේ ජීවිත කාලයත් ඉස්සේ ගන්නකොට අපිට දී වැඩියක් හදනවා. අපේ කැම්පින් වල 20% විතර අපිට දරා ගන්න පුළුවන්. ඊට එහා වැඩි වුණොත් අපි ලෙඩ වෙනවා. ඒක රිසර්ච් වල පෙන්නලා තියෙනවා. ඉතින් කැම්පින් ගානේ ඔයගොල්ලෝ ගන්න එකෙන් 5%කට වඩා අඩු ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් ගන්න. ඊට වඩා වැඩි නොවන තරමට හොඳයි. පුළුවන් නම් උත්සාහ කරන්න කාබෝහයිඩ්‍රේට් නැතුවම ඉන්න පුළුවන් නම් වැඩිය හොඳයි. හරි. ඊගාවට පිඟානෙන් 5-3ක් මස් මාළු බිත්තර පොල් සම්බෝල මීකිරි. මේ ಜಾති පහ තමයි මම ප්‍රොමෝට් කරන්නේ. ආ ඒ කියන්නේ මස් මාළු බිත්තර පොල් සම්බෝල මීකිරි. බිත්තර කීයක් විතර දවසකට? බිත්තර රිසර්ච් සමහර දැන් 1930 ගණන් වල ඩයට් එකක් තිබුණා තියෙනවා 36 eggs per day කියලා. 36 eggs per day කියලා ඒගොල්ලෝ දැන් ඒ කියන්නේ ඒක දීලා තියෙන්නේ ඒ කලීටි බොඩි බිල්ඩර්ස්ලා. ඒගොල්ලෝ දවල්ට හරක් මස් රාත්තරකුයි බිත්තර 30කුයි කනවා දවසට. ඔව්. ඒක ඇත්තට මේගොල්ලෝ එහෙම කරලා තියෙන්නේ ඒ බිත්තර කනකොට ඒගොල්ලන්ගේ ටෙස්ටොස්ටරෝන් ලෙවල්ස් වැඩි වෙන හින්දා ඇඟ හොඳට වර්ධනය වෙන හින්දා ගන්න කියලා. එතකොට දැන් අපි වුණත් මේ මේවා පාවිච්චි කරනවා. දැන් අපි මොනවාද හොස්පිටල් වල මේක භාවිතා කරන වෙලාවක් තියෙනවා. මිනිස්සු බර්න් පිච්චිලාපුවම ඒගොල්ලන්ගේ ශරීරයෙන් ගොඩක් මේ ශක්තිය අවශ්‍යයි ඒගොල්ලන්ට ශරීරය රිපයර් කරගන්න නැවත වර්ධනය කරගන්න ඕනි කරන ප්‍රෝටීන් ගන්න අවශ්‍ය නිසා අපි ඒගොල්ලන්ට බිත්තර දෙනවා ගොඩක්. 12ක් හරි 20ක් හරි දෙනවා. මම දවසකට බිත්තර අඩුම ගානේ 4ක් කනවා. එහෙම නැත්නම් සාමාන්‍ය මේ දවස්වල නම් 8ක් 10ක් විතර කනවා. මොකද මම බර ජුට්ටක් වැඩි කර ගන්න දගෙන ඔය දවස් ටිකේ. ඒ නිසා එහෙම මුකුත් තවම නම් දෙයියනේ කියලා මුකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් මේ සාමාන්‍යයෙන් අපිට උගන්ලා තියෙන දේනේ ડોක්ටර්. දැන් ඔච්චර මස් මාළු කෑම බිත්තර මම දැන් කිව්වම බිත්තර මෙච්චර කන්න ඕනද කොලෙස්ටරෝල් හැදෙන්නේ නැද්ද බිත්තර කෑමම කියලා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ.
කොලෙස්ටරෝල් හැදෙනවා. කොලෙස්ටරෝල් නැතුව අපි ජීවත් වෙන්න බෑ. කොලෙස්ටරෝල් කොලෙස්ටරෝල් නැතුව ජීවත් වෙන්න බෑ. කොලෙස්ටරෝල් ඒ කියන්නේ අපිට උගන්වලා තියෙන කොලෙස්ටරෝල් නැතුව මැරෙනවා කියලානේ. එනේ කොලෙස්ටරෝල් ඒ උගන්වන්නේ LDL වැඩි වුණොත් කොලෙස්ටරෝල් සමහර කෑලි වැඩි වුණොත් හෘද රෝග එනවා කියලා. ඒනට මේ මතය දැන් අභියෝග වලට ලක් වෙමින් පවතිනවා. ඒක තාම ඔප්පු කරපු නැති දෙයක් විතරයි. හරි. ඒතර අපි කතා කරනවා එවිඩන්ස් බේස් මෙඩිසින් කියලා. ඒ කියන්නේ දත්ත මත පදනම් වෙච්ච වෛද්‍ය විද්‍යාව දැනුකුල් පැහැදිලි කිරීම කරන්න ඕනේ අපි කරනවා නම්. එතකොට evidence based medicine වල අපේ time එකක්ද? හරි අපි තව පොඩි වෙලාවක් තියෙනවා. හොඳයි. මේ එතකොට cholesterol අපිට අවශ්‍යයි ශරීරයට. මොකද අපේ ලිංගික හෝමෝන testosterone, estrogen නිපදවන්නේ ඒක අවශ්‍යයි. තෙල් නැතුව අපිට පිරිමින්ට ඒගොල්ලන්ගේ කඩවසම් වෙන්නෙත් නැහැ. කාන්තාවෝ ඒගොල්ලෝ මේ ලස්සන වෙන්නේ නැහැ. හරි. එතකොට අනිත් එක තමයි cholesterol අවශ්‍යයි අපේ සෛල membrane සෛල හැම සෛලයකම බිත්ති හැදෙන තියෙන කොලෙස්ටරෝල් වලින් අනිත් එක අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් වලින් 60%ක් තියෙන අපේ ඔළුවේ ඩියස්සේ හරි මොලේ ඔව් ඒතර කොලෙස්ටරෝල් මොලේට කොච්චර කොලෙස්ටරෝල් ඕනිද කියලා නම් එයා පිටින් එනකල් බලාගෙන ඉන්නේ නැහැ මොලේ ඇතුලේ තියෙන ඇස්ට්‍රොසයිට්ස් ඇස්ට්‍රොසයිට්ස් වලින් මොලේට අවශ්‍ය කරන කොලෙස්ටරෝල් ප්‍රමාණය එයාම නිපදවා ගන්නවා හරි එතකොට අපි ඇත්තටම මේ මේ මෙහෙම කකුල් දෙකෙන් ඇවිදින්නේ සහ කතා කරන්නේ අපේ ශරීරයේ තියෙන කොලෙස්ටරෝල් හින්දා හරි අපි දැන් අපේ මොලේ වර්ධනය වෙන්න පටන් ගත්තේ අපි මේ දැන් කාබෝහයිඩ්‍රේට් අපේ අර ආහාරයේ සංඝටක තුනක් තියෙනවා ෆැට් ප්‍රෝටීන් කාබෝහයිඩ්‍රේට් හරි මෙතනින් අපි වැඩියෙන් ගන්න කියන්නේ කාබෝහයිඩ්‍රේට් නමුත් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් එකක තියෙන කැලරි ප්‍රමාණය 4යි ප්‍රෝටීන් වල ග්‍රෑම් එකක තියෙන්නේ 4යි ෆැට් වල තියෙනවා ග්‍රෑම් 9ක් හරි අපේ මොලේ ඒකේ බරින් 101යි දැන් අපේ අපේ ශරීරයේ තියෙන පරිවෘතියම වටිනා ග්‍රන්ථිය තමයි මොලේ. මේ මොලේ මේන්ටේන් කරන්න බෑ අපි ෆැට් සහිත තෙල් සහිත ආහාර ගත්තේ නැත්තම්. එහෙම නැතු අපි කොළ සහිත ආහාර ගන්න ගියොත් මොකද වෙන්නේ? අපි දවස් 30 අර හරක් කන්න වගේ සැරින් සැරේ පොඩ පොඩ කන්න ඕනේ. මේ ඩයට් එක තමයි අපි දැන් හඳුන්වලා දෙලා තියෙන්නේ. උදේ සැරයක් කරනවා 10ට සැරයක් කරනවා 12ට සැරයක් කරනවා ආයි දෙකට සැරයක් කරනවා හතරට තියෙනවා රැට ආයි කනවා රැ 10ටත් කන්න කියලා. ඒකෙන් තමයි අපි ඔක්කොම ලෙඩ වෙලා